ඒක මතක කරගන්න ඊයේ දිනේදී සිදු වුණ ගාල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්. මේ සම්බන්ධයෙන් කොහොමද ප්‍රොසීඩියුම් මාසන කටයුතු? ඔව් ඊයේ දිනේ ගාල්ල පහළ ඩික්සන් පාරේ තමයි මේ වෙඩි තැබීම සිදු වුණේ. එහිදී පුද්ගලයෙක් මිය ගියා ඒ වෙඩි වැදීම නිසා. රාත්‍රී 8ට ආසන්න වේලාවකදී මේ සිදුවීම වෙලා තිබුණා. ඔවුන් මේ පුද්ගලයා මේ මිය ගිය පුද්ගලයා කාර් රථයකින් ගමන් කරමින් සිටින අවස්ථාවක පහළ ඩික්සන් පාර කියන ප්‍රදේශයේදී යම් කිසි ආකාරයකට ඔහුගේ කාර් රථයේ පිටුපසින් යතුරු පැදියක් ඇවිල්ලා ඒ යතුරු පැදියේ ගමන් කරන ලද පුද්ගලයන් තමයි මම හිතන්නේ මේ වෙඩි තැබීම සිදු කළා තියෙන්නේ. දැනට අනාවරණය වන තොරතුරු අනුව කෙසේ වුවත් ඒ ස්ථානයේ තිබිලා හේ සුණ්ඩාක ඔප්පු 22ක් සොයා ගැනීමට හැකියාව ලැබුණා. T56 ගිනි අවිකින් තමයි මේ වෙඩි තැබීම කළා තියෙන්නේ. ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙක් ඔව් ආයත අවුරුදු 61ක් පමණ වෙන පුද්ගලයෙක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ගාල්ල මුලස්ථාන පොලිසිය, ඒ වගේම ගාල්ල අපරාධ කොට්ටාශය, ඒ වගේම කොට්ටාශ අපරාධ විමර්ශනාංශය විමර්ශන කටයුතු ආරම්භ කරලා තියෙනවා. සැකකරුවන්ත් අඩංගුට ගැනීමට, ඒ වගේම ඇයි මේ වෙඩි තැබීම කරේ කියන කාරණය අනාවරණය කරගන්න. කෙසේ වුවත් ඔවුන් මේ ඩික්සන් පාරේ තියෙන පහ යම් කිසි පාළු ස්ථානයක් තෝරාගෙන සැලසුම් සහගතව මේ ඝාතනය සිදු කරලා තියෙන බව තමයි අනාවරණය වෙන්නේ. කෙසේ වුවත් මේ පුද්ගලයා මේ ව්‍යාපාරිකයා කරප්ටි රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබුණා. මේ වන විට ගරු අධිකරණයට කරුණු වාර්තා කළා. ඒ අදාළ වෛද්‍ය පරීක්ෂණ සඳහාත්, ඒ කියන්නේ පශ්චාත් මර්ග පරීක්ෂණ කටයුතු සඳහාත් සූදානම් වීම පවතිනවා. ඒ වගේම සියලුම බුද්ධි නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් මේ වන විට ක්‍රියාත්මක වෙනවා මේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. පසුගිය කාල සීමාවෙ මේ වෙඩි තැබීම් කීපයක්ම සිද්ධ වුණා පසුගිය සතිය තුළත්. ඒ වගේම ඒ වෙඩි තැබීම් වලට අදාළ සැකකරුවන් සහ ආභියාවුද අත්අඩංගුවට ගැනීම කරලා තියෙනවා. සෑම අවස්ථාවකම නීතිය හමුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. නමුත් මෑත කාලේ මේ ආසන්නයේ සිදුවීම් වල තවදුරටත් විමර්ශන කටයුතු ක්‍රියාත්මක වෙනවා සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා. දැන් දිගින් දිගට මේ වෙන සිදුවීම් යම් විදිහකින් සංවිධානාත්මක අපරාධ කරන තත්ත්වයක් ඇතිවෙන මේකත් ඒ වගේම සංවිධානාත්මක අපරාධ කරනන්ගේ යම් කිසි ඍජු සම්බන්ධයක් තියෙනවා කියලා විශ්වාසයක් තියෙනවා පොලිසියට. ඔව් අපි සැක කරනවා එහෙම සංවිධානාත්මක අපරාධ කරුවන්ගේ ක්‍රියාවක් කියන එක තමයි අපිට දැනට සැක කරන්න තියෙන තොරතුරු. කෙසේ වුවත් ඒ උසේ තමයි විමර්ශන කටයුතු දැනට ක්‍රියාත්මක වෙන්නේ. මේ වෙඩි තැබීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ කවුරු පෞලේ සමාජිකයන් සම්බන්ධ වෙලා තියෙනවද? මොකද ඒ සිදුවීම් වාතාවරණය සම්බන්ධ නැහැ. එවැනි කිසිම තොරතුරක් එහෙම එවැනි කිසිම ආරංචියක් නැහැ. මෙතෙක් මේ වෙඩි තැබීම සම්බන්ධව කවුද වෙඩි තැබීමට ආවේ, නැත්නම් ඒ වෙඩි තැබීම කරේ කවුද කියන එක කිසිම ආකාරයක අනාවරණයක් නැහැ. කිසිම කවුද වෙඩි තැබීම සිදු කරේ කියන එක එවැනි තොරතුරක් කිසිසේත්ම නැහැ. ඔව් ඒ පුද්ගලයා විවිධ අයගේ ඥාතින් වෙන්නට පුළුවන්. නමුත් අපි විමර්ශනයේදී ඥාතිත්වය අදාළ කරගන්න බලන්නේ මේ අපරාධයක් සිදු වෙලා තියෙනවා. ඒ අපරාධයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්න. ඒ අපරාධයට සම්බන්ධ යම් ශේෂ තියෙනවා නම් අපි ඒ සම්බන්ධ අවධානය යොමු කරනවා. නමුත් මෙතෙක් අපි ඒ ඥාතීන් කවුද කියන කාරණය සම්බන්ධව අවධානය යොමු කිරීමක් නැහැ. ඒක විමර්ශනයේදී අපරාධය සම්බන්ධයෙන් අදාළත්වයක් නැත්නම් ඒ විමර්ශන නිලධාරීන්ට එතරම් වැදගත් වූ කාරණයක් වෙන්නේ නැහැ. බොහෝ වෙලාවට අපි විශ්වාස කරනවා සංවිධානාත්මක අපරාධකරුවන් අතරේ ඇති වෙච්ච යම් කිසි ආකාරයක ගැටලුවක්, යම් කිසි ආරවුලක් වෙන්නට ඇති කියන කාරණේ තමයි අපි විශ්වාස කරන්නේ. නමුත් මෙතෙක් හරියට මේ ගැන ස්ථිරව යම් කිසි ප්‍රකාශයක් කරන්නට බැහැ. මොකද ඊ රාත්‍රී වුණු සිදුවීම මේ වන විට විමර්ශනයක් අපිට දීර්ඝ කාලීන, ඒ කියන්නේ කරුණු තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් විමර්ශනයක් කරන්න තරම් කාලයක් තවම අපිට ප්‍රමාණවත් කාලයක් තවම නැහැ. ඔව් ගිනි අවි සාමාන්‍ය මේ වගේ අවි තිබෙන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් ඔබ දන්නවා, දැන් මම මීට කලත් මීට පෙර පැහැදිලි කිරීම කරලා තියෙනවා මේ සම්බන්ධව. එකක් තමයි වසර ගණනාවක යුද්ධයක්, ත්‍රස්තවාදී යුද්ධයක් තිබිච්ච ප්‍රදේශයක්. ඒ නිසා ගිනි අවි සාමාන්‍යයෙන් සමාජයේ
මේ අපරාධකරුවන් අතර පත්වීම බොහෝ වෙටාවට ඒ සම්බන්ධයෙන් තියෙන හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි යම්කිසි ආකාරයකට විදේශීය මේ මද්ද්‍රව්‍ය විදේශීය මද්ද්‍රව්‍ය ජාවාරම හා බැඳුණු පුද්ගලයන්ට යම්කිසි ආකාරයකට මේ ගිනි අවි ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මේ මද්ද්‍රව්‍ය සමග නැත්නම් මේ ඔබ දන්නවා මේ මේ දිවයිනක් අපේ රට දිවයිනක්. එතකොට මේ මුහුදු මාර්ගයෙන් යම් යම් අපරාධකරුවන්ට යන්නට එන්නට ඒ වගේම යම් යම් දේවල් රට තුළට රැගෙන යීමේ අවස්ථාව ඕනතරම් තියෙනවා. ඒ වගේම තමයි මේ විශේෂයෙන්ම දකුණු ආසියානේ ආසියාවේ බොහෝ රටවලත් මේ අවියාවුද භාවිත කිරීම සිදු වෙනවා. ඒ වගේම තමයි අෆ්ගනිස්තානයේ වැනි ඒ ප්‍රදේශවලත් මෙවැනි ආකාරයේ මද්ද්‍රව්‍ය භාවිත වීම සිදු වෙනවා. ඒ නිසා එවැනි ආකාරයක විශේෂ ශස්ත්‍රවාදී ක්‍රියා රටවල සිද්ධ වෙනවා. ඉතින් මේවා හරහා මූදහරහා යම් කිසි ආකාරයකට ගිනි අවි පැමිණීමේ හැකියාවක් තියෙනවා. නමුත් අපි විශාල වශයෙන් එසේ ගිනි අවි තිනවවට අනාවරණීමක් නැහැ. නමුත් අපි යම් කිසි ආකාරයකට ගිනි අවියක් සොයලා අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ කණ්ඩායම යම් කිසි උත්සාහයක් දරලා කොමන හෝ ක්‍රමයකින් ඔවුන් මේ මද්ද්‍රව්‍ය ජාවාරම් කරවන් සතු මුදල් යොදලා ඔවුන් නැවත ගිනි අවියක් සොයා ගැනීමට උත්සාහ කරන තත්ත්වයන් අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා.